हाय यालुवने खाईचलांका यूट्यूब चैनल लगाटे वालव सादरेन पिलिगन्नवा अद मं ओयालट गेनावे श्रीलंकावे हतरवेनी अग्रामात्यवरया ऊ एस डब्ल्यू आर डी बंडारनायक श्रीमतानयंगे गातने सिदु अयुरु सह ए वित्तिकरुवंगे तोरतुरु हरि कथावट यन्न कलिन कियन्न देयक् तियेनवा खाईचलांका यूट्यूब चैनल एक सब्सक्राइब करन्न लाइक करन्न कमेंट करन्न बेल आइकन नेत ओबला तियागन्न हरि अपि दैन कथावट यमु बंडारनायक अगमतिवरयाट वेडि तबा तिबुने 1959 वसरे सेप्टेंबर मासे 25 वेनि सेनसुरादाय ඒ වන විට බණ්ඩාරනායක මහතා සිටියේ එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගී වීම සඳහා නිව්යෝක් නුවර බලා පිටත්ව යාමට සූදානම් වෙමිනි. ගමන යෙදී තිබුණේ එම මාස 27 වෙනි සඳුදාටය. බණ්ඩාරනායක අගමැතිවරයාට වෙඩි තබා තිබුණේ 1915 වසරේ බ්‍රිතාන්‍ය ගිනිඅවි සමාගමක් විසින් නිෂ්පාදනය කළ වෙම්බිලි මාක් වර්ගයේ හියෝලර් වරයකිනි. කොළඹ හතේ රෙස්මේට් ප්‍රදේශයේ පිහිටි නිවසේ ආලින්දයට අගමැතිවරයා පැමිණියේය. ඔහු හමු වීට ආ පිරිස සමග කතා බහ කර ප්‍රශ්න निराකරණය කර දීමට. එම පිරිස අතරේ තල්දූවේ සෝමාරාම හිමියෝද පොළොන්නරුවේ ආනන්ද හිමියෝද සිටිහ. තල්දූවේ සෝමාරාම හිමියන් වැඩම කර තිබුණේ අග්‍රාමාත්‍යවරයා බෙහෙදක ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ දියුණුව සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමටය. සෝමාරාම භික්ෂුව අතේ ඒහා සම්බන්ධ ලිපිගොනුවක්ද තිබූ අතර අග්‍රාමාත්‍යවරයා ඒ භික්ෂුව ඔහු ළඟට කැඳවාගත්තේ බොහෝම ගරුසරු ඇතිවය. තල්දූවේ සෝමාරාම භික්ෂුව ලිපිගොනුව පෙන්වමින් සිටි අතර වාරයේ සිවුරතල සංගවා සිටි රියෝලර් වරෙන් එක දිගට වෙඩි තැබූ අතර ඒ අවස්ථාවේ එහි වැඩ සිටි ආනන්ද හිමියන්ටද රියෝලර් වලේ එල්ල කර තිබේ. කොළඹ ජාතික රෝහලේදී බණ්ඩාරනායක මහතා සදහටම net පියාගත්තේ සුවහසක් ජනී ජනයා හඬෙමිනි. මෙම ඝාතනයේ පිළිබඳ සැක එල්ල වූවන් අතර තල්දුවේ සෝමාරාම භික්ෂුවට අමතර මාපිටිගම බුද්ධරක්ඛිත හිමියන් එම්.පී. ජයවර්ධන දාගොන්නේ ඔසී කොරායා නමැත්තෙක්ද විය. අගමැති බණ්ඩාරනායක ශ්‍රීමතානන්ද වෙඩි තබා ඝාතනය කිරීමට අධිකරණයෙන් වරදකරු වූ තල්දූවේ සෝමාරාම 1915 මෙලොවට බිහි වී ඇත්තේ තල්දූව රතුගම රැල්ලගේ චාරිස් සිඤ්ඤෝ යන නමින්ය. ඔහු හැදී වැඩි ඇත්තේ අවිස්සාවෙල්ල දෙහිවිල තල්දුව ගම්මානයේ. අවුරුදු 19 දී තල්දූවේ සෝමාරාම යන නමින් තැවිදිරට ඇතුළත් වී උපසම්පදාව ලබා ඇත්තේ ඔහුට අවුරුදු 22 වයස පසුවෙද්දීය. අවසානයේ සෝමාරාම හිමියන් එල්ලුම්ගසර නියම විය. බුද්ධරක්විත හිමියෝ ජීවිතාන්තයේ දක්වා සිරගත විය. ජයවර්ධන නැමැති පුද්ගලයා වසර 22කට වැඩි කාලයක් සිර දඬුවම් වින්දා. දාගොන්නේ ඔසීකොරායා නැමැති පුද්ගලයා මෙම නඩුවෙන් නිදහස් විය. ඉතින් යාළුවනි, කයිචලංකා YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, bell icon එකත් ඔබලා තියාගන්න. තවත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.